රයි අහගන්න. හොඳ වර්ග සමීකරණ ගණනක් හදන්න යන්නේ. මම මෙහෙම කියනවා. AX වර්ගය ඍණ BX ධන C සමානයි බිඳුවයි. හරිද? මේක A අසමානයි බිඳුවයි. ඇයි පුතේ A අසමානයි බිඳුව ලියන්නේ? වර්ග සමීකරණේ පවතින. හරි? A අසමානයි බිඳුවයි. ඊළඟට මෙයාගේ මූල මම කියනවා ඇල්ෆා කමා බීටා කියලා. වර්ග සමීකරණේ මූල. දැන් මම මෙහෙම වැඩක් කියනවා. මම මං ගාන සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහක් කියනවා. හදන්න මම මෙහෙම කරනවා. b වර්ගය c වරක් x වර්ගය ඍණ b වරක් a x ධන a ඝනය සමානයි බිඳුව. හරි? b වර්ගය මෙතන. එතකොට හරි. b වර්ගය c වරක් x වර්ගය ඍණ b වර්ගය a ධන a ඝනය. හරි? මෙන්න මේ සමීකරණයේ මූල. මෙහි මූල එක යට ඇල්ෆා වරක් ඇල්ෆා ධන බීටා හා එක යට බීටා වරක් ඇල්ෆා ධන බීටා බව පෙන්වන්න තියෙන්නේ. හරිද? අන්න මං කතා කරේ. දැන් සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ බං පුතේ මෙයාගේ මූල වන වර්ග සමීකරණය මෙයා බව පෙන්වන්න. හරි? ඒතර මම කියන්නේ මෙතන මෙයාගේ මූල මෙයා බව පෙන්වන්න. දැන් සමහර අය මම දැක්ක මේ පැත්තෙන් ගාන හදලා පෙන්ලා දිනවා. කමක් නැහැ. හරිද? ඒත් කමක් නැහැ. බලන්නකො මං කරන අයිඩියා එක. දැන් මෙතනදී මෙයාගේ මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මං ඒ ගණයෙන් මේ සමීකරණය බෙදනවා. දැන් බලයි ඇයි මේස ඒ ගණයෙන් මේ සමීකරණය බෙදන්නේ. මං කරන්න යන දේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරන්න. මම බලන්නේ මෙන්න මෙයාව මේක අස්සෙන් ඩිවලප් කරන්න. මේ වගේම එක්කෙනෙක් මේක මතින් නිර්මාණය කිරීම තමයි කරන්න දැන්. හරි? එතකොට මෙන්න මෙහෙමයි. b වර්ගය cx වර්ගය බෙදීම a ඝනය ඍණ මේ හැමෝටම තේරෙන්න a ඝනය x ධන 1 සමානයි බිඳුවයිනේ පුතේ. හරිද? දැන් බලන්නකො මේ සමීකරණේ තියෙන ax වර්ගය ඍණ bx ධන c නේ. හරිද? ඒ ෆෝමැට් එකට මේක ගන්න නම් මම මෙතන c ගෙන් ගුණ කරනවා. එතකොට මෙතන c වෙනවා. මෙතනටත් ඈ c එකක් එනවා. මෙතනටත් c එකක් එනවා. හරිද? හැබැයි තව චූටි වැඩක් කරනවා. මෙතන a එකක් සංගුණකයේ විදිහට කොයිෆිෂන්ට් එක විදිහට දිනවනේ. මම එතකොට මෙතන a ඝනය තියෙන තැනට a එකකින් ගුණ කරලා a එකකින් බෙදනවා. හරි. ඔන්න බලන්න මම ඒක කරන්නේ a වරක් b වර්ගය c වර්ගය බෙදීම a4x වර්ගය. දැන් සමහරවිට මම කරන්න යනකොට ටක් ගාලා මාට්ටු. හරි? දැන් සමහරවිට ඔන්න ස්ටෙප් එක හිතනට ටක් ගාලා වැඩේ හොඩ. ඍණ හරිද? මෙතන a ට a කැපෙනවනේ. b වර්ගය c a වර්ගය හරිද? x ධන c සමානයි බිඳුවයි. දැන් ඔන්න කට්ටියට ලස්සනට වැඩේ තේරෙන්න ඕනේ ටික ටික. හරි? මම මේක මෙන්න මේ ෆෝමැට් එකෙන් දැන් ලියනවා. මේ ෆෝමැට් එකම මෙතනින් ඩිවලොප් කරනවා. a වරක් b c a වර්ගය x වල සම්පූර්ණ වර්ගය perfect square minus b BC over A into X. ඕ දැන් මම චූටි කැත වැඩක් කරේ. මෙතන මේ ඍණ BX නේ. ඒතර B වර්ගය B into B කියලා ලියලා මෙහෙම ලියා ගන්නවා. plus C equal 0. දැන් බලන්න ඕන් තවම තේරිච්ච නැති අයට මම කරපු ක්‍රියේටිවිටි එක. right? මෙතන තේරෙයි. මේක වර්ග වුණාම මෙයා හරිනේ. ඔව් මෙතන E වර්ගය right sorry b c මේ නේද b c බෙදී මේ වර්ගය. දැන් හරි. දැන් ඔන්න මම මේක තව විදිහට explain කරන්න මේක තේරිච්ච නැති අයට මේ බලන්න මේ b c බෙදීම x a වර්ගය කියන එක්කෙනාට මම පුතේ කියනවා වරක් x වලට කියනවා අපි t කියලා let හරි let යයි ගනිමු. එතකොට බලන්න a වරක් t වර්ගය ඍණ bt ධන
සී සමානයි බින්දුවයිනේ. දැක්කද? හරි. දැන් මේ වගේ ආදේශයක් දාපු ගමන් මොකද වෙන්නේ? මේ වර්ග සමීකරණය මෙතන b තියෙනවා. හරි? b. රයිට්? ආදේශයක් දාපු ගමන් මෙන්න මේ සමීකරණයට සමපාත වෙනවා. දැන් ඔයාලට මම චූටි දෙයක් කියලා දෙන්නම්. දැන් ඔයා හිතන්න මේ x වර්ගය ඍණ 5i x ධන 6 කියලා තියෙනවා. මෙයාගේ මූල 2 හා 3නේ. දැන් ඕකට t වර්ගය ඍණ 5i t ධන 6 කියලා දැම්මත් මූල වෙනස් වෙනවද? ඈ? නෑ නේද? 2යි 3යිනේ. හරි. දැන් ඕකම දැන් අපි x වෙනුවට t යදුවනේ. දැන් අපි මෙහෙම හිතමු. දැන් මම මේ වෙනුවට මෙහෙම ලියනවා. 2x බෙදීම 3 වර්ගය ඍණ 5 වරක් 2x බෙදීම 3 ධන 6 සමානයි බිඳුවයි. මෙයාගේ මූලත් මොනවාද? 2යි 3යි. මං කියන කතාව තේරුණා? ඈ? දැන් බලන්න. cix වර්ගය ඍණ 500x ධන 600 කිව්වත් මෙයාගේ solutions දෙක 2 3 විතරයි. දැක්කද? රයිට්. මෙන්න කතාව. දැන් එහෙනම් මම ලියනවා ඔන්න t නේ. එහෙනම් මෙයාගේ මූල මොනවාද? මෙයාගේ මූල alpha හා beta. මං කියද දෙරන මේ සමීකරණයේ root උත් alpha beta මයි. එහෙනම් මම ලියනවා bc over a වර්ගය සමානයි alpha into x alpha o මොකද්ද? bc over a වර්ගය equal beta x මූල 2. right then then තමයි හොඳම වැඩේ තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි ගාව තියෙනවා alpha ධන beta කියන්නේ මොකද්ද? මූල හා සංගුණක අතර සම්බන්ධය b බෙදීම a relationship in between roots and coefficient concept එක. right. එහෙනම් මූල ගුණිතේ alpha beta කියන්නේ c බෙදීම a. හරිනේ? ඔන්න කතාව. දැන් මෙන්න මෙයාව මේක අස්සෙන් ආයම නිර්මාණය කරනවා. තේරුණාද? හරි. දැන් මේක මාර ලස්සනට කරන්න පුළුවන්. මේ බලන්න. x ගේ මූල දෙක. හරිද? මෙයාගේ මූල දෙක alpha beta. එහෙනම් මම මෙතන ලියනවා b බෙදීම a c බෙදීම a වරක් x සමානයි alpha. හරි. එතකොට මේ කියන්නේ මොකද්ද? alpha ධන beta. හරි. මේ කියන්නේ මොකද්ද? alpha beta. x සමානයි alpha. මං කියපු දේ තේරුණා? මේක පැත්තක් කරන් සුළු කරේ මම. හරි? දැක්කද? එතකොට x කියන්නේ මොකද්ද? alpha ට alpha කැපුණා. එක යට beta වරක් alpha ධන beta. n9 ලියන්න පුළුවන් නේද මෙහෙම? මේකෙන් මේකෙන් මොකද්ද? ix වෙනවා. මොකද්ද? එක යට alpha ධන beta. alpha වරක් alpha ධන beta. තේරුණාද? ඒ කියන්නේ මේ වර්ග සමීකරණයේ මූල දෙක මෙන්න දෙන්න. තව චුට්ටක් ඉතහල්ලා මම මේ දෙපාර තුන් පාරක් ඕනම් බලන්න මේ කතාව ලස්සනට එක්ස්ප්ලේන් කරා. මෙන්න ලස්සන ක්‍රියේටිවිටි තියෙන ගණන්. චුට්ටක් බලන්න මෙන්න ඉවරයි උත්තරේ. හරි? මේකේ වර්ග සමීකරණයේ මූල දෙක n9 ගිහිල්ලා පෙන්වනවා. රයිට්.